අයිබන් මම චර්මරෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට චර්මරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන මගින් ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවේ අද දින අපි පොතුකබර රෝගය පිළිබඳ සාකච්ඡා කරමු. පොතුකබර රෝගය කියන්නේ හමේ ඇතිවන ප්‍රදාහමය තත්වයක්. ඒ කියන්නේ අපේ ප්‍රතිශක්ති පද්ධතියේ ඇතිවන්නා වූ අසමතුලිතතාවයක් නිසා හටගන්නා චර්මරෝග වර්ගයක්. ඉතින් මේක මම මුලින්ම කියන්න ඕනේ බෝවෙන රෝගයක් නෙවෙයි. අපි ඊළඟට බලමු මොනවද රෝග ලක්ෂණ මේ පොතුකබර රෝගයේ තියෙන්නේ කියලා. අපිට පින්තූරවලට යොමු වුණොත් මේ පින්තූරේ දකින්න පුළුවන් හැම හටගන්න ලප. ඒ ලප සමහර අවස්ථාවල රතු පැහැති වෙන්න පුළුවන්, යම් ප්‍රමාණයකට කැසීමක් දක්වන්නට පුළුවන්, සහ අනිත් විශේෂ ලක්ෂණය වන්නේ ඒ මතුපිට ඇතිවෙනව සුදු පැහැති පොතු ගැලවීමේ ස්වභාවය. සුදු පැහැති පොතු ගැලවීමේ ස්වභාවය. ඒක හිස් කබලේ හට ගන්න පුළුවන් හිසේ තියෙන චර්මය. එහෙම නැත්නම් වැලමිට දන හිස වගේ තැන්වල, එහෙම නැත්නම් ඇඟේ පිටුපස ඒ වගේ තැන්වල සුලභව හට ගන්නවා. ඊළඟට උද්ග්‍රව පවත්න අවස්ථාවල ශරීර පුරාමත් හට ගන්න පුළුවන්. මේක හැම රෝගයක් වුණාට එතනින් එහාට සමහර අවස්ථාවල යම් යම් අවයවවලට බලපාන පුළුවන්. විශේෂයෙන්ම සන්ධි රෝග සම්බන්ධ තියෙන්න පුළුවන් මේ රෝගීන්ට. ඒ වගේම නියපොතුවල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ පින්තූරේ දකින්න පුළුවන් නියපොතුවල වෙනස්කම් යම් ප්‍රමාණයකට නියපොත්ත ගැලවී යාමක්, ඒක නියපොත්තට යටින් සුදු පැහැති ද්‍රව්‍ය එකතු වීමක්, ඒ වගේ රෝග ලක්ෂණ ගණනාවක් හට ගන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල ශරීරයේ අභ්‍යන්තර රෝගාශ්‍රිතව පවතින මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් එක්කත් මේ පොතුකබර රෝගය සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. දැන් මේක ඇත්තටම දුලබ රෝගයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ජනගහනයෙන් 1%ක් හෝ 2%ක් වගේ ප්‍රමාණයකට මේ රෝගය පවතිනවා. එතකොට ජානමය බලපෑමක් තියෙනවා මේ රෝගය හට ගැනීම සඳහා. නමුත් අපි සඳහන් කළ යුතු කාරණයක් වන්නේ අනිවාර්යයෙන්ම දෙමාපියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙන රෝගයක් නෙමෙයි. ඒ සම්ප්‍රේෂණය වීමේ සුළු ප්‍රවණතාවයක් තිබුණාට නමුත් බොහෝ අවස්ථාවල එහෙම සම්ප්‍රේෂණය වීමක් දකින්න නැහැ. ඒත් එක්කම අපි දකිනවා සමහරලාවට තදබල රෝග වලින්, සමහරට ආසාදන වලින් ඒ වගේ පස්සේ මේ රෝගය යම් ප්‍රමාණයකට උග්‍ර වීමක් හෝ අලුතින් හට ගැනීමක් වෙන්න පුළුවන්. සමහර ඖෂධ වර්ග නිසා මෙම රෝගය හට ගැනීමක් හෝ උග්‍ර වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම දුම්පානය සහ මද්‍යසාර පානය නිසා මේ රෝගය උග්‍ර වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අධික තරබාරු බවත් එක හේතුවක් මේ පොතුකබර රෝගය උග්‍රව හටගන්න සිද්ධ වෙන. එතකොට අපි දැනගන්න වෙන කාරණා තමයි ප්‍රතිකාර මගින් මේ රෝගී ඉතාම හොඳින් පාලනය කරන්න පුළුවන්. ඒ පාලනය කරලා මේ රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් හොඳින් ගත කරන්න පුළුවන්. ඒක නිසා මෙම රෝගයේ තියෙන පුද්ගලයෙක් ඇතරම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම තමයි. ඉතින්දී අපිට විවිධ ප්‍රතිකාර වර්ග තියෙනවා, ආලේපන වර්ග තියෙනවා, හැමට ආලේපන කරන ක්‍රම, ඒ කියන්නේ විවිධ වර්ග තියෙනවා. ඒක සහ අපි ශරීරගත කරන පෙති වර්ග තියෙනවා. අපේ ප්‍රතිශක්ති පද්ධතිය පාලනය කරන පෙති වර්ග භාවිතා කරන්න පුළුවන්. ඊළඟට නික්ෂේපන, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් වර්ග තියෙනවා. ඒ වගේම ආලෝක කිරණ භාවිතා කරගෙන කරන ප්‍රතිකාර වර්ගත් තියෙනවා. දැන් මේ ප්‍රතිකාර වර්ග පිළිබඳ අපි තීරණය කරන්නේ ගොඩක් වෙලාවට රෝගියාගේ තියෙන මේ උග්‍රතාවය සහ ඒ වගේම ඒ රෝගියාට වෙනත් ආබාධ තියෙනවද සහ කොච්චර රෝගියාට මේ රෝගය බලපානවද කියන කාරණා මත අපි රෝගියාව තක්සේරුවට ලක් කරලා තීරණය කරනවා මොන ප්‍රතිකාරවලටද යන්න ඕනේ කියන එක. එතකොට අපි එතෙන්දී මේ විශේෂම මතක් කළ යුතු කාරණේ වන්නේ මෙවන් පොතුකබර රෝගියෙක් ඔබට තියෙනවා නම් පොතුකබර රෝගය නිසි වෛද්‍ය උපදෙස් සඳහා යොමු වෙන්න, නැත්නම් මේක ඒ කියන්නේ අපිට හොඳින්ම පාලනය කරගන්න පුළුවන් බෝ නොවන රෝගයක් කියන බව තහවුරු කරන්න ඕන. ඒත් එක්කම ශරීරයේ ස්ථූලතාවය පාලනය කර ගැනීම, සමබර ආහාර වේලක් ගැනීම, ඒ වගේම නිසි පරිදි නිින්ද ලබා ගැනීම, ආතතිය අවම මට්ටමින් පවත්වා ගැනීම ආතතියත් එක හේතුවක් වෙනවා. ඒ වගේම මත්පැන් සහ දුම්මැටි වලින් වැළකී සිටීම කියන කාරණාවලින් අපිට මේ රෝගය පාලනය කර ගැනීම ඉතාම පහසු වෙනවා. ස්තුතියි.